ಏನ ಮಾತೆ ಎಣ್ಣೆ ಮಾತೆ ಎಣ್ಣೆ ಅದ ಅಪರಾಧ ಅಪರಾಧ ಇರುವ ಎಣ್ಣೆ ಅದು ಎಣ್ಣೆ ಎಣ್ಣೆ ತಿಳಿದ ಎಣ್ಣೆ ತಿಳಿದ ನಮಗೆ ಆವಾಜ್ ಅಂತ ತಿಳಿದ ಎಣ್ಣೆ ಎಣ್ಣೆ ಅಪ್ಪ ರುಪಿಯಾ ಮಾಡೋದಾಗ ತಿಳಿದ ಹಾಳು ಅಪರಾಧ ಏನೋ සතියේ දවස් පහ සහ සෙනසුරාදා බෙදායම් කටයුතු කරා. ඒකට හේතුවක් තියෙනවා. ලංකාවේ තවමත් දැනටත් අපේ තියෙන යටිතල පහසුකම් එක්ක අපිට දවස් දෙකක් බෙදායම් කටයුතු නවත්තලා ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය කරන ධාරිතාවය අපි කොතනකවත් හදාගෙන නැහැ. ඒ නිසා ෂෙඩ් එකෙන් ගත්තාම ෂෙඩ් එකෙත් අපේ තොගතෙල් ගබඩාවලත් අපේ සියලු තැන්වල අපිට ඒක කරන්න බෑ. ඒ නිසා තමයි සාමාන්‍ය දිදිහට අපි සතියේ දවස් පහ සහ සෙනසුරාදා අනිවාර්යෙන් සතියේ දවස්සක් වැඩ කරන්නේ. දැන් මේ වෙනකොට පාලන අධිකාරිය තීරණය කරලා තියෙනවා බෙදාහැරීම් කටයුතු සෙනසුරාදා නවත්තන්න. ඉතින් ඒ නිසා බෙදාහැරීම් කටයුතු නවත්තලා තියෙන්නේ අපි නෙවෙයි. බෙදාහැරීම් කටයුතු නවත්තලා තියෙන්නේ පාලන අධිකාරිය විශේෂයෙන්ම CPSL ආයතනයේ කොළොන්නාව නිමාව ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානයේ මුතුරාජවෙල ඒ වගේම තොකතෙල් ගබඩා සියලු දේවල් නතර කරලා තියෙනවා. සපුගස්කන්ධ පරයන්තේ විතරක් මේ වෙනකොට බෙදහරින් කටයුතු කරනවායි කියලා තීරණය කරලා තියෙනවා. අපි කියන්නේ බලධාරින්ට අපි විෂයභාර අමාත්‍යරට මේක තේරුම් කරලා කිව්වා මේක කරන්න බැරි දෙයක් කියලා කරන්න එපා කියලා. ඒ වගේම CPSTL එකේ ආයතනයේ සභාපතිවරයාට අපි කිව්වා මේක කරන්න බැරි දෙයක් කියලා. CPC ආයතනයේ සභාපතිවරයාට අපි කිව්වා මේක කරන්න බැරි දෙයක් කියලා. එහෙමනම් අපි කියන්නේ එහෙම කරනවා නම් ලංකාවේ සියලුම බෙදහරින් මධ්‍යස්ථාන වහලා මේ දේ කරන්න. එක තැනක් විතරක් ඇරලා ඒක කරන්න හදන්න එපා. ඒකට අපි වෘත් සමිති ඒ අවස්ථාවට අපිට දෙන්නේ නැහැ. බොහොම පැහැදිලිව අපි කියනවා, බොහොම වගකීමෙන් කියනවා, අනිවාර්යෙන් අපි කියනවා ලංකාවේ තෙල් හිගයක් ඇති වෙනවාමයි. දැන් මුයිගමුයි මේ වෙනකොට මීගමුයි නැහැ කියලා අපිට ආරංචියක් ආවා. ගම්පහවට තෙල් නැහැ කියලා ආරංචියක් ආවා. ඒ තෙල් නැතිලා තියෙන්නේ අද දවසේ ගණ්ඩ ඉඳපු එක. ඒ කට්ටියට ඊයේ ගණ්ඩ බැරි වුණා නම් මොනම හේතුවකින් හරි ගණ්ඩ බැරි වුණා නම්. ඒතකොට තෙල් නැති වෙනවා. අපි ඒ නිසා තමයි කියන්නේ සේවකයන්ගේ මේ වෙනකොට දැවැන්ත කැපකිරීමක් කරලා තියෙන අවුරුදු 1.30 තමන්ගේ අතින් වියදම් කරලා මෝටර් බයිසිකලෙන් තමන්ගේ වාහනෙන් ඇවිල්ලා තමයි මේ සේවය සපයලා තියෙන්නේ. ඒ නිසා එහෙම කරපු මිනිස්සුන්ට මේ විදිහට නම් සලකන්නේ අපිත් සූදානම් ආණ්ඩුව හදපු වෘත් සමිති විදිහට අපි සූදානම් බලධාරීන්ට උත්තරයක් දෙන්න. දවස් දෙකක් එක දිගට මේ ආයතනේ වහලා බෙදාහැරීම් ජාලය ක්‍රියාත්මක කරන්න බෑ කියන එක. ඒක අපේ අත්දැකීමෙන් අපි කියන්නේ. අපේ මගේ අවුරුදු 26ක අත්දැකීමක්. මෙතන ඉන්න සියලු දෙනාට තියෙන අත්දැකීමෙන් අපි කියන්නේ. ආණ්ඩුවට සල්ලි නැහැ කියන කාරණාව වෙනම එකක්. හැබැයි කණිතෙල් නීතිගත් සංස්ථාවේ සෙනසුරාදා දවස වහලා ආණ්ඩුවට සල්ලි නැහැ කියලා ඒක පියව ගන්න යන කියලා ඒක කවුරුත් ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මුදල් ලැබෙත්තුමාවත් ඒ බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. මේ කරන්න යන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේකේ බලධාරීන්ම ක්‍රියාත්මක. මේක කුමන්ත්‍රණයක්. අපි කියනවා බොහොම පැහැදිලිව. මේ වගේ මේ ප්‍රායෝගික මේ මහ පොළවේ ජීවත් වෙන්න බැරි නිලධාරීන්ට මේ ආයතන පාලනය